වැද්දව කිව්වේ වෙලාවට හොයාගනි. ටක්කෙට හොයාගනි අපේ උන්දල හීම් බබ්බා. ටක්කෙට හොයාගන්න උඹ හිතුවද අපි මේ ඒව ගානට උගන්ඩා බැංකුවක ෆික්ස් ඩිපොසිට් දාලා තියෙන්නේ කියලා. උඹලට හොයාගන්න ලේසි නැහැ. හරි බයිසයිනෝ රෙද්ද උසගෙන මොකද දන්නේ. No. Awat boda denuat keren deh, ibu reda upari mau usang ini aja danne. Baik saya reda usahnya kecil, mama tiennya mah, umbel ada malah pengen nakil ahal pahal podium bawa latai dek kau thari nene mah. Nene umbel ada uttar di balam, umbel ada katta uttar nene. Dan makanya prasne kya? Mahalo kono candi di la andu ya dua. Makanya prasne kya hangko? Badu bila bedi jako jiwat tuh nebang rata iwarai, ayai topi sadde nete. Ayai topi sadde keren deh baik sa? Nene bang කියන්නේ තොපි අපි ආණ්ඩු කරද්දී නම් මේ වෙලාවේ රෙදි උස්සන් ගෝල් පේස් එකේ අරගල කරනවා. ඒකයි රෙදි උස්සන් ආවේ. කොයිද මේ වෙලාවේ ජනතාවගේ පිටට ලක්කම්මත් නැහැ, රැට්ට බැට්ටත් නැහැ, මොටිවේෂන්ත් නැහැ. බයිසා උඹ වගේ උන් තවත් ඉන්නවා මේ රටේ. මං වගේ උන් කිව්වේ නෑ මං කියේ බීජයක් බොහොම අමාරුවෙන් පැලගුණාට පස්සේ පොර දාන්න ඕනේ, වතුර දාන්න ඕනේ. ඉතින් කියන්නේ බීජය වැඩිලා දළු දාන්නත් ඉස්සර උඹ වගේ වීහරක් ගහේ ගෙඩි කන්න කට අරන් ඉන්නවනේ. ඒ විතරක් නෙමෙයි සති දෙකෙන් ගෙඩියාවේ නෑ කියලා හැච ගන්නවා. වයිසා උඹටයි උඹගේ තකතිරුවන්ටයි කියන්නේ ඩිංගා කිවසන් හිටුවේ. අයියා පීවසන්නේ. තොපිට අඩු ගානේ මාස 6ක්වත් ඉවසන් ඉන්න බැරි තොපි මේකට කෙලවෙන්නකම් බලන් ඉන්න නිසා. අපිට එහෙම නෑ අවුරුදු 76ක් ඉවසපු එකේ තව ඩිංගක් ඉවසන්න පුළුවන් අපිට. කාර්යය ඒ වයිසය වෙන යනවා. අයි කියවන් ඔය වයිස බයින්නේ. බඩු මිල වැඩි හින්දාද? පිස්සුද මං බඩු මිල වැඩි උනේ අද ඊයේද? එහෙනම් ඇයි ඌ වෙන යන්නේ? වයිස ඇවිල්ලා ඇඟේ ඉන්න මැක්කා ඌ බල්ලා මැරිච්ච දුකට අපිට බයිනවා. අපි පලින්ද බං? ඊපර හීම් බීබි පිටිය කෝල් කරනවා මොකේ දන්නේ බලන්නද කුටි? බලහන්. කාරේ. කියන්නේ? කොහොද දන්නේ අර අපි උගණ්ඩාවේ හංගපු සල්ලිනේ අර උඹලගේ උගණ්ඩා කුමාරි හාමි කිව්වේ? ඒව වෙලාවට හොයාගනි හීම් බබ්බා ඔයාට තිවසිම නෑ නෝ අපේ බයිස අයියට වගේ. මොකද්ද ඔයා කිව්වේ එලාවට හොයාගනි? ටක්කෙට හොයාගනි අපේ උන්දල හීම් බබ්බා. ටක්කෙට හොයාගන්න උඹ හිතුවද අපි මේ ඒව ගානට උගණ්ඩා බැංකුවක ෆික්ස් ඩිපොසිට් දාලා තියෙන්නේ කියලා. උඹලට හොයාගන්න ලේසි නෑ. ඒකනේ මොඩියෝ ඒකවත් තේරෙන්නේ නැද්ද? අනික කුකුච්චමිය බලපන් කොහොමද දැන් ගොන්ජෝන්. කොංගුවනන්තුවේ සැරිසරනවා කියලා ආරංචි. අපි තමයි කොට උඩ ගොන්ජෝන්න කොංගෝ කැලේට යන්නේ. ඇත්තද? උඹලා උගණ්ඩාවේ සල්ලි හොයාගත්තත් උඹලට ලේසි වෙන්නේ නැහැ ගොන්ජෝන්න හොයාගන්න. මට නම් හීම් බබ්බා මයි කතරේ ගැන ආඩම්බරයි. ඇයි මට ආඩම්බර? නෑ ඉතින් ගොන්ජෝන්න මරවියෙන් ඔය හැංගෙන්නේ අපේ කතරේ වලේ හින්දා නේව. ඒක නෙවෙයි හීම් බීබී ගොන්ජෝන්ට විතරක් නෙවෙයි ඔයාට හැංගෙන්නේ නැකතක් බුදා වෙන්න යන්නේ. ඒකවත්ද? ඔය කොයි මොහොතක හරි වාගේ දොරට තට්ටු කරනවා. ඒ කවුද? තජුඩීන්. පර්ෆෙක්ට්. කටුඩ මට වතුර ටිකක්. කටුනා නේද කාරි? ඉතින් කට් වෙන්නේ නැතුව තියේද? මම හිතේ වාදියක් කරන් වත්තවල් යාට දුවනවා වෙන්න. හරි ඒ අර අටවපු එක්කෙනාගෙන් කෝල් එකක් එනවා. ගණින්. හෙලෝ හිනා. අයිස හිනා කිව්වේ රයිට් මන් දන්නවා හිටපු නායක. ඔයා ළඟයි වැදමුලනේ ලොක්කා ළඟයි වැටලා හිටපු අය සෑහෙන දිනේ පෙන්ෂන් ගියා නේද? ඔව් අයිසේ සමහරු බොහොම අඩු අයසෙන් පෙන්ෂන් ගියා. මං හොඳ අයිඩියා එකක් කියන්නද ලොක්කා? කියනවා කුකුල් චමින්ද. ඔයගොල්ලන්ගේ ඔය පෙන්ෂන් ගිය සෙට් එක එක්කව කරලා වෙනම පක්ෂයක් හදන්න බැරිද? Very good day seko kulchaminda. මැද මුලනේ රජතුමාට නම් తాවකාලික පෙන්ෂන් එකක්. ඔයාටත් එහෙමද? පිස්සු වයිසේ මට එහෙම වයසක් ආ පෙන්ෂන් යන්න මම මේ ටෙලිෆෝන් එක ළඟට වෙලා ඉන්නවා අඩියක් හෙලවෙන්නේ නැහැ. ඌකේ ටෙලිෆෝන් එක ළඟ ඉන්නේ. කොයි වෙලේ හරි කෝල් එකක් ඇවිල්ලා කියයි කියලා මේක ඇවිල්ලා බාර ගන්න කියලා. ඉතින් තාම කෝල් එක ආවේ නැද්ද? නෑනේකට උඩ දැන් මාසයක් වෙනවනේ 21 වෙනිදාට ඉතින් මන් දන්නේ. ඇයි දන්නේ මේ පරක්කු? පුදුම හදිසියනේ ඔයාටත් තියෙනවා. ඔයාට වගේ හදිසියක් තියන්නේ අපේ බයිස් අයියා වගේ බල්ලාගේ ඇඟේ ඉන්නවා කන්ටත්. අයිසේ කොකුල් චමින්ද කියන්න ලොක්කා මට පොඩි උදව්වක් කරනවා අයිසේ. මොකෑ උදව්ව? මට ටිකක් සැනසෙන්නවත් පොඩි වැඩක් කරනවා. පුළුවන් මොනවද කරන්න ඕනේ ලොක්කා? මට ජොලියට වගේ කෝල් කරලා කියනවා අයිසේ. මෙන්න මේක බාර ගන්න කියලා.